ඔබ්බොහොට්ටුව ඉස්සරහා කතරේ ගහලා ඔබ රාජපක්ෂලා ලයිස්තුවේ නාමල දෙන්නෙක් ඉන්නවා. රාජපක්ෂලා තුන් දෙනෙක් ඉන්න ඔරිජිනල් එක මම ඒක පොහොට්ටුව තියෙන්නේ දැන. එහෙනම් නම බලලා ගන්න යන්න එපා, පොහොට්ටුව දිහා බලන්න. සහෝදරයා අවුතරින් පොඩ අයින් වුණ නැත්නම් අර නැන්දලා මටත් දෙක බයිනවා තව ටිකකින් මේ පැතරෙන්න. හරිද? ආම්මදිද? ඔය ඉස්සරහට දෙන්නෙක් විතර ගත්තරන් හරි. මේ පැතර පැනලා ගන්න. ඔතන ඉස්සරහා වාඩි කරලා තියන්න. ආ ඔය දෙන්න ඉස්සරහට එලා වාඩි වෙන්න, අර නැන්දලට පේන්නේ නැහැ. හරිද? ආ හරි. දැන් ඔහොම ඉන්න. අපි මෙලට ගොඩනගපු දේශපාලන බලවේගය. ඔබ 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ ගමට ආවම ඔබ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් ඉල්ලුවේ යුද්ධය අවසන් කළ දෙන්න කියලා. ජීවත් වීමේ අයිතිය ලබා දෙන්න කියලා. නිදහස ලබා දෙන්න කියලා. එතුමා වසර 3ක් ඇතුළත මායිම් ගම්මාන කියන වචනය සප්තකෝෂයෙන් සම්පූර්ණයෙන් අයින් කරා පමණක් නෙවෙයි ප්‍රායෝගිකව මහ පොළවේ නිදහස ලබා දෙන්න ඔබ තමුන්නාසලාට කටයුතු කරයි කියන එකත් මම මේ අවස්ථාව ඔබ තමුන්නාසයට මතක් කරනවා. ඒ නිදහස ඔබට ලබා දුන්නා. ඒ වගේම තමයි නිදහස ලබා දුන්න පමණක් නෙවෙයි එදා අති දුෂ්කරයි කියලා හඳුන්වපු අම්පාර දිස්ත්‍රික්කය අද ලංකාවේ වේගයෙන්ම සංවර්ධන දිස්ත්‍රික්කයක් බවට පත් කෙරුවා. ගමේ පාරවල් ටික හදලා දුන්නා. පාසල් ටික හැදුවා. මහින්දෝදේ විද්‍යාගාරය හැදුවා. තාක්ෂණ පීඨයක් හැදුවා. විශ්වවිද්‍යාල ටික හැදුවා. අපිට ඉලක්කයක් තිබ්බා එදා අධිවේගී මාර්ගයත් නැගෙනහිර පළාතට ගේන්න. අපිට උවමනාව තිබ්බා නැගෙනහිර පළාතේ ගොවියා ශක්තිමත් කරනවා වගේම වැව්වලු ටික හදලා විවසායකයා ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. ඒ වගේම ආදරණීය අම්මේ තාත්තේ මිත්‍රවරුනි අපිට එදා දැක්මක් තිබ්බා මේ ප්‍රදේශ සංචාරක ව්‍යාපාරයේ වගේම වෙළඳ ව්‍යාපාර වලට දියුණු කරන්න. අවාසනාවකට 2015 පත්වේ චාණ්ඩුවට මේ සංවර්ධන පිළිබඳව අවබෝධයක් තිබ්බේ නැහැ. මං හිතර අවබෝධයක් තිබ්බේ නැහැ කියලා. ඒ සමහර නායක හිතුවා හයිවේ එක අධිවේගී මාර්ග හැදුවේ ඇඹුල් දියල් හද ගේන්න කියලා. ගුවන් දුරපොළ හදන්නේ වීගබඩා කරන්න කියලා. වරාය වලල ගල් තියනවායි කියලා. ඔවුන්ට දැක්ම සහ සංවර්ධනය දැක්කේ නැහැ. ගමේ පාර කොන්ක්‍රීට් කරනකොට සමහර නායක හිතුවා ඒක නාස්තියක් කියලා. ගමේ දරුවගේ ඉස්කෝලේ යන පාර හදලා දෙනකොට ඉස්කෝලේ ගොඩනැගිල්ල හදනකොට ඒක අපරාධයක් විදියට දැක්කේ නායකයොත් හිටියා. ඒ නිසා තමයි 2015 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කරගෙන ආපු සංවර්ධනයේ සම්පූර්ණයෙන් අතරමඟ නැවතුවේ. හැබැයි අද මට එක සතුරක් තියෙනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. එදා ඔබට චෝදනා කරපු අය මාර්ග පද්ධතිය ගැන, අධිවේගී මාර්ග ගැන, හම්බන්තොට වරාය ගැන, කොළඹ වරාය නගරය ගැන, නෙළුම් කුල්ල ගැන අද ඒ අයගේ ප්‍රතිපත්ති ප්‍රකාශන වල මිනට ආර්ථිකයේ ගොඩදැමීමේ සලස්මක් විදියට පෙන්නලා තියෙන්නේ ඔබතුමා ගොඩනගපු යටිතල පහසුකම් කියන එකත් අපි මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඔබතුමා ගොඩනගපුවා. ඒ සතුට මට තියෙනවා. අවුරුදු ගණනාවක් ගිහිල්ලා හරි එයාට පිළිගන්න සිද්ධ වුණා. ඔබතුමා 2014 දැකපු දැක්ම. ඔබතුමා 2014 මිනටට ඉදිරිපත් කරපු වැඩපිළිවෙල. එයාට තේරුම් ගන්න අවුරුදු ගණනාවක් ගියා. අපිට අභියෝගයක් තියෙනවා. ඒ අභියෝගය තමයි මේ රටේ ඊළඟ පරම්පරාවට නූතන පරම්පරාවට ඔබින වැඩපිළිවෙලක් අපේ රට තුල ක්‍රියාත්මක කරන්න. මේ වැඩිහිටි අම්මා තාත්තගේ දරුවගේ අධ්‍යාපනයෙන් පටන් ගත්තම රැකියාගත කිරීම දක්වා සාමාන්‍ය පෙළ විභාගයේ ඉඳන් උසස් පෙළට යනවද, තාක්ෂණයේ නිපුණතාවයේ කේන්ද්‍ර කරගෙන යවනවද, අපි අලුත් රැකී රක්ෂා උත්පාදනය කළා ඔබේ දරුවගේ අතර හොඳ ආදායමක් ලැබෙන්න සලස්වන්නේ කොහොමද? එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වැව්වමුණු ටික ඇලවෙල් ටික හදලා ගොඩනගපු අම්පාරේ කෘෂිකර්මාන්තය තාක්ෂණයත් එක්ක බද්ධ කළා කුඩා භූමි ප්‍රමාණකින් වැඩි අස්වැන්නක් ලබා දෙන්නේ කොහොමද කියන කාරණය. මම පැහැදිලිව විශ්වාස කරනවා අපි තරුණ ගොවි පරම්පරාවක් බිහි කරන්න ඕනේ. අපි පිටින් ඉරලා කන්න දෙන ප්‍රතිපත්තිය වෙනුවට අපේ රටේ වවන්න පුළුවන් හැම බිංගඟලක්ම අපි වවන්න ඕනේ. වැවෙන හැම භෝගයක්ම අපේ රටේ වවන්නත් ඕනේ. හැම භෝගයක්ම වවනවා වගේම හැම බිම්මඟලක්ම වවනවා වගේම තාක්ෂණයත් එක්ක බද්ධ කරලා
නූතන පරම්පරාවේ ගොවි දරුවන්ට අවශ්‍ය පහසුකම් ටික අපි දෙන්න ඕනේ. අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුවේ පොහොර පිළිබඳ ප්‍රශ්නය දුරදිග ගියා. දැන් මහින්ද රාජපක්ෂතුමා කැබිනට් මණ්ඩලයේ යෝජනා කර අපි පොහොර ටික දෙමු කියන කාරණය. මොකද එතුමා බිම් මට්ටම හඳුනන නායකයෙක්. මම වගකීමකින් කියන්නේ. මම පැහැදිලිව කියනවා. අපි පිළිතුරු ආණ්ඩුවකින් අපි ක්‍රියාත්මක කරන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කුසිකර්ම ප්‍රතිපත්තියයි කියන එකත් අපි ඔබතුම උන්නාසලට ඉතාමත් වගකීමකින් පොරොන්දු වෙනවා. ඒ පොරොන්දු අපි දෙනවා. මොකද අපිට ඕනේ අපේ රට ගොඩනගන්න. ගොවි ආරක්ෂා කරන්න. ධීවරය රකින්න. ලංකාවේ කර්මාන්ත ශාලාවක් නැති හැම මැතිවරණ කොට්ටාසයකටම අපි කර්මාන්ත ශාලාවක් ගේනවා. ඒ තුලින් අපි අලුත් රැකියා උත්පාදනය කරනවා. අලුත් පරම්පරාවේ දරුවන්ට රැකිරක්ෂා අපි නිර්මාණය කරනවා. තොරතුරු තාක්ෂණ කේන්ද්‍රස්ථානයක් විදිහට සංවර්ධනය වෙන අපේ රටේ නූතන පරම්පරාවට ගැළපෙන රැකියා උත්පාදනයක් මේ මාතෘ භූමිය තුල ක්‍රියාත්මක කරන්නත් අපි කටයුතු කරනවා. ඒ වගේම මගේ ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. ඔබ තමුන්නාස්සලාගේ දරුවගේ හෙට දවස සුරක්ෂිත කරන්න. අපි දන්නවා ගමේ ව්‍යවසායක අපි බිහි කරන්න ඕනේ. ගමේ ව්‍යවසායක බිහි කරන්න නම් ගමේ ව්‍යවසායකට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා දෙන්න අපි කටයුතු කරන්න ඕනේ. ඒ දරුවගේ මූල්‍ය පහසුකම් ටික ලබා දෙන්න අවශ්‍ය වැඩපිළිවෙලක්. අපි විශ්වාස කරනවා මේ රටේ ග්‍රාමීය සහ සමූපකාර බැංකු පද්ධතිය හරහා ග්‍රාමීය සහ සමූපකාර බැංකු පද්ධතිය තුලට අවශ්‍ය මූල්‍ය ප්‍රාග්ධනය මධ්‍යම ආණ්ඩුවෙන් ලබලා දීලා ගමේ ව්‍යවසායකයාට අවශ්‍ය මූල්‍ය ප්‍රාග්ධනය ලබා දෙන්න අපි කටයුතු කරනවා. එපමණක් නෙවෙයි ගිවල් වල ආර්ථිකයේ ශක්තිමත් කිරීම සඳහා ගෙදර කාන්තාවන්ට ස්වයං රැකියාවක් හෝ වෙනත් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය නම් ඒ අවශ්‍ය මූල්‍ය ප්‍රාග්ධනයත් ලබා දෙන්න අපි කටයුතු කරනවා කියන එක ඔබ තමුන්නාසලාට මතක් කරනවා. මිත්‍රවරුනි අපිට ඕනේ වැඩ කරන්න. අපිට ඕනේ රට හදන්න. අපිට ඕනේ මේ මාතෘ භූමිය ගොඩනගන්න. ඔබ ජීවත් වෙන නැගිනේර පළාතේ දකුණු පළාතේ උතුරු පළාතේ මධ්‍යම පළාතේ කියන කාරණේ නෙවෙයි. අපිට ඕනේ ඔබේ දරුවට මේ ලංකාවේ හැම ප්‍රාදේශීයකම් කොට්ටාසයකම ජීවත් වෙන දරුවට එක හා සමාන අධ්‍යාපනයක් දෙන්න, එක හා සමාන අවස්ථාවන් දෙන්න, එක හා සමාන යටිදැල පහසුකම් ටික ලබා දෙන්න. ඒ සඳහා අවශ්‍ය දියුණු රටක් ගොඩනගන්න අවශ්‍ය වැඩපිළිවෙලක් එක්ක තමයි අපි මේ මැතිවරණ ඉදිරිපත් වෙන්නේ කියන එකත් අපි ඔබතුම උන්නාසලාට ප්‍රකාශ කරනවා. අපි වැඩපිළිවෙලක් එක්ක ඇවිල්ලා තියෙනවා. අපිට පොරොන්දු වෙන්න ඕනේ නැහැ. අපි පොරොන්දු දේශපාලනය කරන්නේ නැහැ. අද අපි දකිනවා එක අපේක්ෂකෙක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ රුපියල් 20000ක් දෙනවා කිව්වොත් අනිත් එක්කෙනා 50000ක් දෙනවයි කියනවා. එක්කෙනෙක් කිව්වොත් අවුරුද්දකට සැරයක් පඩි වැඩි කරනවා කියලා අනිත් එක්කෙනා කියනවා එයා මාස 6කට සැරයක් වැඩි කරනවායි කියලා. මේ පොරොන්දු දේශපාලනය සහ කරන්න බැරි පොරොන්දු ලබා දෙන දේශපාලනයෙන් අපි ඈත් වෙන්න ඕනේ. මෙලට තරුණ පරම්පරාව බලාපොරොත්තු වෙන එක නෙවෙයි. මහ පොළවේ පැල කරන්න පුළුවන් යථාර්ථයක් කරන්න පුළුවන්. කරන්න පුළුවන්. සංවර්ධනය සහ පොරොන්දු අපි ලබා දෙන්න ඕනේ. එහෙනම් මගේ ආදරය අම්මේ තාත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දේශපාලන ප්‍රතිපත්ති වල අපි කිව්වොත් යමක් අපි කෙරුවා. ඒ වගේම තමයි අපි යමක් කෙරුවොත් බය නැතුව අපි ඒක කියනවා කියන එකත් අපි එයාට මතක් කරලා දෙන්න ඕනේ. එයාට අපි මතක් කරලා දෙන්න ඕනේ. අද මේ පිල් මාරුව ගැන බොහෝ අය කතා කරනවා. පිල් මාරුව ගැන. සමහරලාට අපිත් හම්බුනාම සමහරුන්ගේ නම් කිව්වම අපි ඉස්සෙල්ලා මහන්නේ එයා දැන් මොන පැත්තේද කියලා නේ. ගමේ අය නෙවෙයි නායකයෝ. නායකයෝ ඉන්න පැති හොයා ගන්නත් බැරි තත්ත්වයක් තියෙන්නේ මේ පහුගිය කාල සීමාව තුළ. මං විශ්වාස කරනවා අපි පාර්ලිමේන්තුව තුළ නීති සම්පාදනය කළ යුතුයි මේ පිල් මාරුව නවත්තන්න. මේ පිල් මාරුව නවත්තන්න. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මාධ්‍ය එක අමනාප වෙන එකක් නෑ සැලුම් දොර සම්බන්ධයෙන්. නේද? ඒ සැලුම් දොර අරින්නද වහන්නද? හරි. ඒක අපි නීති සම්පාදනය කරමු. කිසිම දේශපාලන පක්ෂයකට පක්ෂ මාරු කරන දේශපාලනයට තිත තියන්න අවශ්‍ය නීති සම්පාදනය කරන්නත් මම පිටවන ආණ්ඩුවකින් කටයුතු කරනවායි කියන එක මම ඔබ තමුන් ආසලට කියනවා. ඔබේ ඡන්දේ වටිනාකමක් දෙන්නම්. ඔබේ ඡන්දේ මුදල් වලට බාර් ලයිසන් වලට විකිරණ යුගය අපි නවත්තමු. අපි ප්‍රතිපත්තිකරක දේශපාලනය පටන් ගමු. රටට ඔබින දේශපාලනය පටන් ගමු. අපි පැහැදිලිව මුතුරු නැගෙන එකතු කරන්න දෙන්නේ නැහැ. අපි පැහැදිලිව ඉඩම් සහ පොලිස් බලතල දෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපි පැහැදිලිවම නැගෙනහිර පළාත සංවර්ධනය කරනවා කියන එකත් අපි ඇයට මතක් කළ දෙනවා.
අපි අධිවේගී මාර්ගය ගේමු. මත්තරින් මඩකලපුවට. මඩකලපුවේ මේ සංවර්ධන ඉදිරියට අරගෙන යමු. අපි සංචාරක ව්‍යාපාරය දියුණු කරමු. ගොවියගේ අස්වැන්න මත්තල ගුවන්තුරපොළ හම්බන්තොට වරාය කටුනායක ගුවන්තුරපොළ කොළඹ වරායෙන් ලෝක වෙළඳපොළට ගෙනියමු අපි. ඔබේ දරුවන්ට අවශ්‍ය තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවල් ටික අම්පාර දිස්ත්‍රික්කයේ ඇතුළේ අපි නිර්මාණය කරමු. එවැනි දැක්මක් එක්ක වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරමු කියන ගෞරවාන්විත ආදරණීයම කරමින් මගේ ආදරය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය ඔබ මහින්ද මහත්තයාගෙන් ඉල්ලුවේ මේ රට නිදහස් කළ දෙන්න ජීවිතේ බේරලා දෙන්න කියලා. එතුමා ඒක කරා. ඒ වගේම එතුමා මේ ප්‍රදේශය සංවර්ධනය කළා දුන්නා ඔබ බලාපොරොත්තු වුණාට වඩා මම වගකීමකින් කියනවා එදා නවත්තපු සංවර්ධනය දෙගුණකින් තුන්ගුණයකින් ඉදිරියට අරන් යනවා විතරක් නෙමෙයි ලංකාව ඩොලර් බිලියන 180ක ආර්ථිකයක් බවට පත් කරනවා පමණක් නෙමෙයි ආසියාවේ දියුණුම රට බවට ඔබේ මාතෘභූමිය පත් කරන්න අපි කටයුතු කරනවායි කියන ගෞරවාන්විත පොරොන්දුවත් ලබා දෙමින් පොහට්ටුව ඉස්සරහ කතරේ ගහලා ඔබ රාජපක්ෂලා ලයිස්තුවේ නාමල දෙන්නෙක් ඉන්නවා රාජපක්ෂලා තුන් දෙනෙක් ඉන්න ඔරිජිනල් එක මම ඒක පොහට්ටුව තියෙන තැන එහෙනම් නම බලලා ගන්න යන්න එපා පොහට්ටුව දිහා බලන්න පොහට්ටුව දිහා බලලා පොහට්ටුවට තන්දේ දෙන්න පොහට්ටුවට කතරේ ගහන්න මගේ ආදරය අම්මේ තාත්තේ ඔබේ දරුවාගේ හෙට දවසේ වගකීම අපි බාර ගන්නවායි කියන එක ප්‍රකාශ කරමින් ඔබට ජය වේවා ඔබ තමුන් නාසර ජය වේවා කියමි සුබලාගතය පතමින් තෙරුවන් සරණ පතනවා